සුබලසක් කියලා පිළිගන්න අදත් ඔයගොල්ලෝ හැමදෙනාම මගේ YouTube channel එකට. ඉතින් අදත් සුපුරුදු පරිදි unboxing සහ review එකක් තමයි ගෙනහැලා තියෙන්නේ. මිල අඩුවට ගන්න පුළුවන් toy grade නොවන upgrade කරන්න පුළුවන් parts තියෙන හැම RC එකක් ගැන review එකක් කරන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ නිසා තමයි අද මේ review එක ගෙනහැලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද මොකද්ද අපේ වාහනේ කියලා බලන්න. මෙන්න මේක තමයි අද review කරන්න බාන්නේ. WPL B16 කියන RC කායක තමයි මේක. මේක 6 wheel drive එකක්. RC කායකක් කියවර RC lorry එකක් වගේ එකක් තමයි මේක. වගේ නෙමෙයි lorry එකක් තමයි. ඉතින් 6 wheel drive ඒ වගේම රෝද 6ම කැරගෙනවා. රෝද 6ම මෝටර එකට සම්බන්ධයි. ඉතින් අපි මුලින්ම සුපුරුදු පරිදි box එකේ වගතුක විශේෂාංගයට යන්. ඒ විශේෂාංගයට යන්න කලින් දෙයක් කියන්න ඕනේ. මේ වීඩියෝ එකත් ස්පොන්සර්ඩ් වීඩියෝ එකක්. කලම්බෝ හොබිස් එක ආයතනයෙන් තමයි මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ. ඒ වගේම යාළලා තමයි WPL ලංකාවෙ ඉන්න බලයලත් අලෙවි නියෝජිතවරු. ඉතින් මම ඕගලන්ට බලා ගන්න පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ටික දාන්නම් ඒගොල්ලන්ගේ. ඕගලන්ට පුළුවන් ඔන්ලයින් ඕඩර් කරලා මේක ඕගලන්ගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපි යන් දැන් box එකේ වගතුක විශේෂාංගයට. ඉතින් මෙන්න මේ වීඩියෝ එක තමයි අපිට අපේ box එකේ ඉස්සරහ පැත්ත බලා ගන්න පුළුවන් වෙන්නේ. मेतन अटी साधन कर ऑफ रोड रेसिंग सीरियस मिलिटरी ट्रक करेक्टेबल डाइकास्ट मॉडल 116 के स्केल साधन करना एक वाहन वगे दास मे आगे साइज से कभी इट पास मेतन साधन कर लीन 6x6 व्हील ड्राइव के रोड हाँ हाई में वेड करना मैंने इट पास बुक्स के अटपेट गियो මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් බැටරි එක ඉන්ස්ටෝල් කරන්න හැටි තියෙනවා මේකෙනම් තියෙන රෝද හතරක වාහනය. ඊට පස්සේ බැටරි එක පාවිච්චි කරන්න හැටි විස්තර ටිකක් තියෙනවා රිමෝට් එක ගැන විස්තර ටිකක් තියෙනවා ගන් ටයිප් රිමෝට් එකක් තමයි අපිට ලැබෙන්නේ බැටරි එක චාර්ජ් කරන්න ඒ විස්තර ටික තියෙනවා ඊට පස්සේ සාමාන්‍ය අපිට දකින්න ලැබෙන ඒ ටික තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතන කලර්ස් දෙකක් විදියට සඳහන් කරලා තියෙනවා අපිට මෙන්න මේ කලර් එක තමයි ලැබිලා තියෙන්නේ මේ ටික එක වැටලා තියෙන එකයි ඊට පස්සේ box එකේ මේ පැත්ත මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති ක්‍රෝම් කලර් එකෙන් ලස්සනට WPL කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන නැවත 6x6 8 plus කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ වයස අවුරුදු 8න් ඉහළයට සුදුසුයි කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන 2.4 GHz කියලා සඳහන් කරලා තියෙනවා. රේඩියෝ කන්ට්‍රෝල් 2.4 GHz වලින් තමයි මෙයා වැඩ කරන්නේ. ඊට පස්සේ box එකේ උඩ පැත්ත මේ විදිහට ඕෆ් රෝඩ් රේසින් සීරීස් ඊට පස්සේ ඉතින් මෙතන 4 channel RC කියලා ඒ විස්තර ටික සඳහන් වෙනවා 5 cm ස්කේල් එක ඊට පස්සේ මෙතන සඳහන් වෙනවා මේක මේ දුනු කොළ තමයි මේකට එන්නේ කියන්නේ බර අදින වාහන වලට දාන්නේ සාමාන්‍ය ලොකු ටිපර් වලට එහෙම දාන්නේ ඕගොල්ලෝ දැකලා ඇති දුනු කොළ එන්නේ ෂොක් වෙන්නේ නැහැ ඒවල පිටිපස්සරේම ඉස්සරහට දුනු කොළ එන්නේ මේ වගේ වාහන වල ඉතින් ඒ සිස්ටම් එක තමයි මේකේ තියෙනවා කියන්නේ අපි box එක ඇතුළට ගිහින් බලමු ඒ විස්තර ටික මේ පැත්තේ විශේෂ දෙයක් නැහැ මේ පැත්තේ එහෙම විශේෂ දෙයක් නැහැ. ඉතින් ඔන්නඔහම තමයි box එකේ විස්තර ටික වෙන්නේ. ඉතින් එහෙම තමයි box එකේ වගතුක වෙන්නේ. අපි එහෙනම් යන් දැන් box එක ඇතුළට. ඉතින් මෙන්න මෙහෙම තමයි මෙයා box එක ඇතුළට පැක් කරලා තියෙන්නේ. මේ විදිහට උඩ කොටස ඉවත් කරගත්ත හැකි ट्रांसमीटर गम मूल्यम मैंने मे विजय तमें ट्रांसमीटर बला फुल प्रोपोर्शनल फुल प्रोपोर्शनल मुखदी मगे वीडियो दिखाती है वेगे सह हेडवीम अपीट अवश्य पड़ी पालने फुल प्रोपोर्शनल वाहन हिमिंग हिमी अंदर हई हई पोडक पोडक हरवान हरवान अभी फुल प्रोपोर्शनल मेन मेटिक तम अट लबे अपे आरसी कायक उड़े मे दिएट अट लबे चार्ज लसन इष्टिक वेडिपूर दून को लबेन मैं कलिंग मैं दून एन गी ओन मेनुअल अट लबे मे दिएट चाइना सह इंग्लिश देखें मतीनो
ඉතින් WPL කියන බ්‍රෑන්ඩ් එක ගැන පොඩි සඳහන් කිරීමක් කළොත් එහෙම WPL කියන චයිනීස් බ්‍රෑන්ඩ් එකක් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒ වුණාට ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් ලෝකෙම ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ RC ලෝරි එහෙම නැත්නම් RC ට්‍රක් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ इत मे विधि बला पुलवा ओन मेनुअल का बला ऑपरेट करना हटी बैटरी चार्ज करना हटी मैंने मे विस्तट संधान कर चाइना वाली तीन मे पे बल इत मे विधि आप रिमोट बला पुलवा मेतना स्टीरिंग ट्रिम तीयन इट पास एलईडी बल्ब स्विच तीयन ट्रिगर मेतन तम बैटरी दागना दीयन इट पास मेवल की पैकेगा ताकल मेन मेवीट चार्जे स्क्रू ड्राइव वैंड पूरा दुन हमेला तीन दुनक मेवीट हमेला तीन स्टिकर कार्ड असल स्टिकर कार्ड कंपेनों में पैकेट के इट पास मेन मेहमतम आप वाहन बलागन पुलवाने बॉडी शेल का खाली कथा कर स्टैंपीड टीआरएक्स इवे बॉडी शेल मेक गलोल युवत पुलवाने गलोल युवत पुलवा गलोल इंकरे तग्गल गलोल इंकर मेवीतम ये बलागन पुलवांगे मेतन सर्वो एक स्टीरिंग सर्वो एक हेरवे ये सर्वेगिता मेन मेहमतम आप बलागन पुलवांगे मेतन तम प्रधान मोटर तीयन 180 मोटर कत्ता मे वे वाहन अति मोटर उम्मीद मेन तीन मगर की दुनकोल सिस्टम तीयना पेन शॉक्स ने मेन मे दुनकोल अलगनी मेरा पेन मेतन अन्नो स्विच लीना मेतन इसलह मे बोनट के अतुता आप बैटरी का लेने मेक मेन मे भी एडगा पुलवा मीडियम पीयर फंसी सेवन पाइंट फोर वोल्ट बैटरी का लेने मेक लिथियम आयन बैटरी गोड़क हों पावे कत्ती मेन मेतन मे इसपे वील का बलगा पुलवा मेक एत इसपे वील का बोर लस्ट तीयन का मेक आप गलव रोड हाई कड़गे मे हकी आती हिमेल रोद हतक तीन मे वाहन इसपे वील पड़ी दुबटे कुत्ती मे पे तीन अति आप मेटल चसी कमा लबेने मेगोल पेन मेन मे कोस मे कदम चसी मेक फुल मेटल आप सुपुर पड़ी मैं बड़क पड़ बल्लेग्रेड तला उन्म बेल सा पेना ट्रे मट सी अक्तम बरवे सस्पे की लुक वर दखने वगे मेक फुल हॉबी ग्रेड नॉन दिशा मेक ऐसी एंट्री लेवल हॉबी ग्रेड की माई फुल हॉबी ग्रेड ने मेरी अच्छे एन सह अभी कलिंग कथा टीआरएक्स स्टैंपीड इसी रेसी नेवल वगे मेके अभी ईएससी रिसीवर बॉक्स हो रिसीवर एक ए कोटा वेन वेन बलगन पुलवा हेकि मेन मे वगे सर्किट हेकिम इकट तम इन एक सर्किट तम उम्मीद तीयने अभी अवश्य अपग्रेड करना मे सर्किट का अंकल ईएससी वेन दाला हम पवरफुल दाला
විදියට අප්ග්‍රේඩ් කරගැනීමේ හැකියාව තියෙනවා මේක ස්ටොක් වෙනකොට මේ විදියට තමයි එන්නේ ඉතින් අපි දැන් මෙයාට බැටරිස් දාගෙන බලමු කොහොමද මෙයාගේ තත්ත්වය කියලා ඒ විදියට තමයි අපේ කාඩ් එකට බැටරිස් දාගන්න තියෙන්නේ ඊට පස්සේ මෙතන යටින් ඔන් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට තමයි ඔන් වුණාම මේ හෙඩ්ලයිට්ස් දෙක බ්ලින්ක් කරනවා හෙඩ්ලයිට්ස් දෙක දිගටම පත් වෙලා තියෙනවා මෙයා ට්‍රාන්ස්මීටර් එකත් එක්ක බයින්ඩ් වුණාට පස්සේ තාම බයින්ඩ් වෙලා නැති නිසා තමයි මේ විදියට බ්ලින්ක් කර කර තියෙන්නේ අපි දැන් ට්‍රාන්ස්මීටර් එකට බැටරිස් දාගමු මෙන්න මේ විදියට පෙන්න ස්ක්‍රූ එකක් තියෙනවා මේක ගලවලා මෙන්න මෙහෙම මෙතෙන්ට බැටරිස් දාගත්ත හැකි අපිට මෙන්න මෙතන ට්‍රාන්ස්මීටර් එක ඔන් කරගත්ත හැකි ඊට පස්සේ අපි වාහනේ ඔන් කරන් බලමු හරි දැන් ඔයාලන්ට පේනවා ලයිට්ස් දෙක දිගටම පත් වෙලා තියෙනවා ඒ කියන්නේ බයින්ඩ් වෙලා තියෙන්නේ ඉතින් ඒ විදිහට තමයි මෙයාට බැටරිස් දාගන්න තියෙන්නේ අපි දැන් පොඩ්ඩක් මෙයා පැදලා බලමු කොහමද පර්ෆෝමන්ස් කියලා හොඳට බරාදින්න පුළුවන් වගේ පේනවා මෙයාට දාලා බලමු ගොඩක් හොඳ කෝලින් පන් එකක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. හොඳ ටෝක් එකක් තියෙනවා. ඒ වගේම 6 speed drive නිසා හොඳ ඝර්ෂණයක් එක්ක හොඳ ටිප් එකක් එක්ක අපිට යන්න පුළුවන් 4 wheel drive එකකට යන්න බැරි තැන් වල යන්න පුළුවන් කියලා මම හිතනවා. අපි අපි ටැංකිය තුන පොඩ්ඩක් පටවලා බලමු. ගොඩක් වටිනවා කියලා මට හිතුණා. ඉතින් දැන් මිලකට කතා කරලත් එහෙම මෙයා සාමාන්‍ය ₹11,500ක් ආයතනයෙන් ගන්න පුළුවන් කලම්බු හොබිෂෙක් ආයතනයෙන් ගන්න පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේම දාලා තියෙනවා ඔයගොල්ලෝ ටේකින් ගිහලා ඕඩර් කරලා මෙයාව නිවසටම ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ගෙවන මුදලට ගොඩක් හොඳ RC එකක් කිව්වොත් නිවැරදි ලොකු විශේෂත්වය තමයි 6 wheel drive වීම ඉතින් මේ ගානට ගන්න තියෙන අඩුම 6 wheel drive එක තමයි මේක 6 wheel drive වෙන එකක් ගන්න නැහැ මේ ප්‍රයිස් එකට ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනේ මෙයාගේ අප්ග්‍රේඩ්ස් ගැන ගත්තහම මිල අඩුවෙන්ම අප්ග්‍රේඩ් කරන්න පුළුවන් RC එකක් තමයි මෙයා. ඒ කියන්නේ මෙයාගේ අප්ග්‍රේඩ් පාස් වල ගණන් ගොඩාක් අඩුයි. ඉතින් අපිට පොඩි ගානකින් මෙයාව හොඳටම මේ යට කෑලි ෆුල් මෙටල් වලින් එහෙම දාලා හොඳට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙයාට අඩු මුදලකින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔන්ලයින් සයිට්ස් වල ගිහිල්ලා දාලා eBay, AliExpress ඒ වගේ වල ගිහිල්ලා බලන්න මේ WPL B16 අප්ග්‍රේඩ් පාස් කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.
ගොඩා කඩු මුදලට මෙයාගේ අපේ පස් අපිට ගන්න පුළුවන් අයිති ඔබලගේ අදහසත් පහලින් කමෙන්ට කත්දාන්න ඉතින් එහෙම තමයි මේ WPL D16 තියෙන RC ට්‍රක්ටකේ වෙන RC ලොරියක විස්තරය වෙන්න මගේ චැනල්ල එක තවත් වීඩියෝස් දාලාතියෙන බලනත්තන් තැම්ම ගිහිල්ල බලන්න ඒවගේම චැනල්ලකට අලුත් කෙනෙන්න චැනල්ල එක සබස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා ඒවගේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒවගේම ෂෙයා කරන්න අමතක කරන්න එපා ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝකින් ඉස්සරහට හමු සුබ දවසක්